දහා අට මල් පුදන්නේ කුමටද එයින් නැති ප්‍රයෝජනය කුමක්ද මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල් වලින් ඇති ඕමනාවක් නිසා කරන්නක් නොවේ මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන මල ප්‍රිය වස්තුවකි ශුද්ධ වස්තුවකි එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ එබැවින් උසස්කොට සලකන මිනිමුතු ආදිය මෙන් මල් හිසෙහිද පළඳති ගරුකල යුත්තේකට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස්කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින්ද පිළිකුල් නොකරන දෙයකි මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මිනිස්යෝ මලින් දෙවියන් පුදති රාජ ආදී උසස් අය දක්නට යන කල්හිද බොහෝ දෙනා මල් ගෙන යති උතුමන් පිළිගැනීමේදී මල් මාලා පළඳවති බුදුන් වහන්සේ ලෝකේ අන් සැමටම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන්වහන්සේටද මල් පුදන්නට වූහ උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ එසේ පූජා කරන්නේ අනුවනකම හෝ උමතුකම නිසා නොව බුද්ධ ආදී උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුහස් ලැබිය හැකි නිසාය ගරුකල යුත්තන්ට ගරු කිරීමත් පිදී යුත්තන් පිදීමත් උසස් පින්කම් දෙකකි වැඳුම් පිදුම් මෝඩ වැඩ හැටියට පෙනෙන්නේ ආගම නොදත් පරලොවක් ඇති බව නොදත් පින්පව් නොහඳුනන අයටය මල් පිදීමෙන් බොහෝ කල දෙව්මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙලවර කරගත් අයගේ තොරතුරු දැක්වෙන කතා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේය රජගහ නුවරේ උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් හතරක් ගෙන යද්දී පැටවෙකු ඇති දෙනක විසින් එන මරා දමනු ලැබ මල් ගෙන යාමේ පිනෙන්ම තෞතිසා දෙව්ලොව උපන් බව විමානවත්තු පාලියෙහි ඇත බුදුන්ට මල් පිදීමේ අනුසස් කොතරම් මහත්ය යන බව එයින් සලකා ගත හැක 19 පහන් කීපයකින් ආලෝකවත් කළ හැකි චෛත්‍ය මලු බෝ මලු විහාර ගෙවල් සියගණන් පහන් දල්වා තෙල් නාස්ති කරන්නේ කුමකටද සෑමලු ආදියෙහි පහන් දල්වන්නේ ඒ ස්ථාන ආලෝක කිරීම පරමාර්ථ කරගෙන නොව බුදුන් වහන්සේට පහන් පිදීමක් වශයෙනි බුදුන් වහන්සේට එක පහනක් පුදන්නාහට එක පහනක් පිදීමේ කුසලය ලැබේ දෙක තුනක් පුදන්නාහට දෙක තුනක් පිදීමේ කුසලය ලැබේ සදහවත් වූ බොහෝ පින් සිදු කර ගැනීම සඳහා සිය ගණන් දහස් ගණන් පහන් පුදති පින්පව් හඳුනන්නා වූ බුදුගුණ දන්නා වූ පින්වත් වූ මෙබඳු පින්කම් දැක සිත සතුටු කරගෙන පින් අනුමෝදන් වී අනුන් කරන පිනෙන්ද ප්‍රයෝජන ලබති බාලයෝ නිකම් පහන් දල්වා රටේ ඇති තෙල් විනාශ කරතියයි අනුන් කරන පින්කම් වලට සිත නරක් කරගෙන මරණින් මතු අපාගත වෙයි මල්ල රජුන්ගේ ධාතු පූදා පූජාව ගැන සිත නරක් කරගත්තා වූ 86 දහසක් මිත්‍යා දෘෂ්ටිකයන් ඒ පවින් අපාගත වූ බව මිච්ඡා දිට්ඨිකා සමනස්ස ගෝතමස්ස පරිනිබ්බුත කාලතෝ පට්ඨාය බාලක්කාරේන සාදු කීලිතයා උපද්දු තම්හ සබ්බේ නෝ කම්මන්තා නට්ඨාති උජ්ජායත්තා මනං පදෙස්සෙත්වා ජලාසීති සහස්සමත්තා අපායේ නිබ්බත්තා යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ කොසල් රජතුමාගේ අසදෘශ දානීය ගැන සිත දූෂණය කරගත් කාල ඇමති ඒ පවින් මෙලවදීම තනතුරෙන් පහ වූ බව දම්පියා අටුවාවෙහි දක්වා තිබේ තථාගතයන් වහන්සේ විසින්
මෙසේ වදාරා ඇත්තේය නවේ කදරියා දේවලෝකං වජ්ජಂತಿ බාලාහවේ නප්ප සං සංසන්ති දානං දීරෝච දානං අනුමෝදමානෝ තේනේවසෝ හෝති සුඛී පරත්ථ තේරුම අනුන්ගේ දීම්වලටද කැමති නොවන තද මසුරෝ දෙව්ලොවට නොයන්නාහ බාලයෝ දානයට ප්‍රශංසා නොකරන්නාහ නුවණැත්තෝ දානය අනුමෝදන් වෙමින් එයින් මරණින් මතු සැපවත් වන්නේය.